ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේ වගේ තෝලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්ක ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන් බලාපොරොත්තු වෙන්නේ ඔයාටත් ලංකාවට සල්ලි ගන්න පුළුවන් විදියට 2021 අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ඔයා කොහොමද PayPal account එකක් හරියටම හදාගන්නේ කියලා ඔයත් එක්ක වීඩියෝ සහිතව කතා කරන්නයි ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තවමත් අපිව subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක touch කරන්න. ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එක touch කරලා notification all දාගත්තොත් විතරයි අපි මේ වගේ දාන video ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් අපි යමු අපේ video එකට. හරි දැන් ඔයා මුලින්ම Google එකේ PayPal කියලා සර්ච් කරගෙන මුලින්ම එන වෙබ්සයිට් එක ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට ලංකාවේ PayPal වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවට මේ වෙද්දි PayPal සපෝට් කරන්නේ නැති නිසා ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකේ link එක උඩින් බලා ගන්න. එතන LK කියලා තියෙන තැනට ඔයා PH කියලා ටයිප් කරලා ඔයාට ෆිලිපින් වෙබ්සයිට් එක මේ විදියට ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් උඩින්ම බලා ගන්න පුළුවන් සයින් අප් කියලා බටන් එකක් තියෙනවා අන්න ඒක මත ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට page එකක් එනවා බලා ගන්න පුළුවන් හරි මෙතනින් personal account එකක් දාන්නේ නැත්නම් business account එකක් දාන්නේ කියලා අහනවා ඉතින් ඔයාලට මෙතන personal account එක select කරගන්න හැකියාවක් නැහැ මොකද Philippines phone number එකට account එක verify කරන්න වෙනවා ඉතින් ඔයාලට verify කරගන්න බැරි වුණොත් ඔයාගේ account එක අනිවාර්යයෙන්ම limit වෙනවා ඉතින් ඒ නිසා ඔයාලට මෙතන business type එක select කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ෆිලිපීනයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් විදියට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ලංකාවේ phone number එකටම account එක verify කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් ඔයා මෙතන business account එකේ tick එක මේ විදියට දාගෙන යටින් තියෙන next button එක click කරන්න ඕන. හරි. ඔයාගේ මෙතන මුලින්ම අහනවා මොකටද ඔයා මේ PayPal account එක use කරන්න කියලා. ඉතින් ඔයා මෙතන ඉස්සරහින් තියෙන ටික් එක මත ක්ලික් කරලා ඔයා මෙතනින් කැමති ටයිප් එකක් ඔයාට සෙලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි send payment වගේම receive payment දෙකම කරන නිසා ඔයාට පුළුවන් මෙතන both of the above කියන එක මත ක්ලික් කරන්න. ඉතින් ඊළඟට ඔයාගෙන් අහන්නේ PayPal account එකට සල්ලි එන්නේ කොහොමද කියලා. ඉතින් ලංකාවේ ගොඩක් කට්ටිය eBay dropshipping වගේ කරන නිසා ඔයාට මෙතනින් පුළුවන් on marketplace or freelancer platform එක සෙලෙක්ට් කරගන්න. නැත්නම් ඔයාට මෙතන කැමති ටයිප් එකක් වුණා සෙලෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි අවසානට ඔයාගෙන් අහනවා ඔයාගේ PayPal account එකට මාසෙට කීයක් එනවද කියලා. ඉතින් මෙතන තමයි ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙතන අඩු ගාණක් ඔයා දැම්මොත් එම හදිස්සිය ඔයාගේ account එකට වැඩි ගාණක් ආවොත් එම ඔයාගේ account එක limit වෙන්න එක හේතුවක් විදියට මෙතන බලපාන්න පුළුවන්. එනිසා ඔයාට පුළුවන් මෙතන උඩින්ම තියෙන more than 4 million කියන එක මත ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන යටින් තියෙන next button එක මත ඔයා ක්ලික් කරාට පස්සේ මේ විදිහට load වෙලා ඔයාට මේ වගේ page එකක් එනවා බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ වැඩ කරන email address එකක් ඔයා දෙන්න. දීලා ඔයා මෙතන යටින් තියෙන continue button එක මත ක්ලික් කරාට පස්සේ ඔයාට මේ විදිහට password එකක් create කරගන්න එනවා. මෙතන ඔයා email එකේ password එකම නෙමෙයි PayPal එකට අලුත් password එකක් ඔයා create කරගන්න ඕනේ. ඊට පස්සෙ ඔයා මෙතෙන්නේ password එක enter කරලා ඊට පස්සේ මෙතන යටින් තියෙන tick එක මේ විදිහට ඔයා දාගත්තට පස්සේ යටින් තියෙන continue button එක මත ඔයා click කරන්න ඕනේ. ඊට පස්සෙ ඔයාට මෙන්න මේ විදිහට අලුත් page එකක් එනවා බලා ගන්න පුළුවන්. හරි මෙතන ඔයාගේ business එක ගැන ඒගොල්ලෝ විස්තර ටිකක් අහන්නේ. මෙතන business contact කරලා ඔයාට බලා ගන්න පුළුවන් legal name කියලා තියෙනවා. එතන ඔයාගේ නම ඔයාට ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. මම මෙතන රිෂි කියලා ඇතුළත් කරනවා. ඉතින් ඊළඟට legal surname එක අහනවා. එතන ඔයාගේ නමේ ඊළඟට තියෙන වාට කැලලක් ඇතුළත් කරගන්න පුළුවන්. මම මෙතන ස්ටීවන් කියලා ඇතුළත් කරනවා. හරි ඊළඟට යටින් අහනවා organization legal name කියලා. එතන ඔයාගේ business එකේ නමක් වාට ඇතුළත් කරන්න පුළුවන්. මම මෙතන SL Master Official කියලා මගේ YouTube channel එකේ නම මෙතන ඇතුළත් කරගන්නවා. හරි ඊළඟට ඔයා මෙතන පල්හැට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් business phone number කියලා තියෙනවා. එතනට ඔයාගේ phone number එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා ෆිලිපින් නම්බර් එකක් ඇතුළත් කළේ නැහැ කියලා ඔයාගේ account එක limit වෙන්නවත් නැත්නම් reject වෙන්නවත් ඉඩකඩක් නැහැ. මොකද ඔයාට ෆිලිපින් ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට මේ account එකට ඔයාගේ phone number එක ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් ෆිලිපින් country code එක තියෙන්නේ.
එක මතවා ක්ලික් කරලා ඔයා ශ්‍රී ලංකා කන්ට්‍රි කෝඩ් එක මෙතෙන්ට ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට එහා පැත්තේ තියෙන ෆෝන් නම්බර් කියන එකට ඔයාගේ ෆෝන් නම්බර් එක ඇතුළත් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන බිස්නස් ඇඩ්‍රස් කියන තියෙන බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ ලංකාවේ බිස්නස් ඇඩ්‍රස් එකක් ඔයාලට ඇතුළත් කරන්න බෑ. ඔයා මෙතන අනිවාර්යයෙන්ම ෆිලිපීනේ තියෙන ඇඩ්‍රස් එකක් තමයි ඇතුළත් කරන්න වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔයාට Google Map එක භාවිත කරන්න පුළුවන්. හරි. දැන් ඔයා Google එකේ Google Map කියලා සර්ච් කරගෙන පළවෙනි වෙබ්සයිට් එක මත ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාට Google Map එක බලා ගන්න පුළුවන්. එතන Google Map එකේ සර්ච් බාර් එකේ ඔයා ෆිලිපීන් කියලා සර්ච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ෆිලිපීන් කන්ට්‍රි එක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයා මෙතන කැමති ලොකේෂන් එකක් මත ක්ලික් කරාට පස්සේ ඒ ලොකේෂන් එකට අදාළ ඇඩ්‍රස් එකත් එක්ක ඒකට අදාළ ඩීටේල්ස් ටික මේ පැත්තේ එනවා ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඇඩ්‍රස් එක මම නෝට්පෑඩ් එකට කොපි කරගන්නවා. ඉතින් ඔයාලටත් මේ ඇඩ්‍රස් එක විතරක් නෙමෙයි ඔයාලගේ අර PayPal account එක හදද්දී ඔයාලා ඇතුළත් කරපු සියලු විස්තර ඔයාගේ නෝට්පෑඩ් එකට හරි නැත්නම් ඔයා කොහේ හරි මතක තැනක ලියලා තියාගන්න. මොකද ඔයාගේ account එක හදිස්සිය හරි limit වුණොත් එහෙම ඔයාගේ account එක ආපහු ගන්න ඔයාලට මේ details ටික අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. හරි. මෙතන business address එක fill කරන්න තියෙන තැන ඔයා notepad එකට copy කරගත්ත address එකේ පිළිවෙලට මුලින් ඉඳන් තියෙන ටික ඔයාට copy paste කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මෙතන ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. උඩ district කියන එකට ඔයා ඇතුළත් කරපු නිසා ආ මේ ටික අනිත් ඒවාට copy paste කරගන්න ඕනේ. හරි. ඔයාට මෙතන zip code එක විදියට මෙන්න මෙතන තියෙන code එක ඇතුළත් කරන්න පුළුවන්. හරි. මෙතන ප්‍රොවින්ස් කියලා තියෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ notepad එකේ copy කරගත්ත address එකේ තියෙන්නේ metro manila කියලා ප්‍රොවින්ස් එක. ඉතින් ඔයාට මෙතන tick එක click කරලා ඔයාට මෙතනින් metro manila කියලා තියෙන එක ඔයාට select කරගන්න පුළුවන්. හරි. මෙතනින් primary currency එක අහනවා. දැන්ට ඔයාලගේ තියෙන philippine currency එක select වෙලා ඉතින් ඔයා මෙතනින් US dollar වලට change කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඔයා මේ ටික fill කරගෙන අවසානයේ යටින් තියෙනවා agree and continue කියලා button එකක්. අන්න ඒක මත ඔයා click කරන්න ඕන. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට අලුත් page එකක් load වෙනවා බලා ගන්න පුළුවන්. හරි. මෙතන describe your business කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ business එක ගැන විස්තර කරන්න කියලා තියෙන්නේ. ඊයරතේ ඔයාට මෙතන තියෙනවා business type එක ඔයාගේ select කරන්න. එතන ඉස්සරහින් තියෙන tick එක ඔයා මත click කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදියට business type වර්ග කීපයක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාගේ business එක individual ද නැත්නම් sole proprietor ද නැත්නම් partnership ද කියලා ඔයාට select කරන්න පුළුවන්. ඉතින් මම මෙතනින් individual කියලා select කරගන්නවා. ඉතින් ඒ වගේම ඔයාට මෙතන යටින් බලන්න බලමු product or service keyword කියලා තියෙනවා. එතනට ඔයා කැමති keyword එකක් ඔයාට දෙන්න පුළුවන්. ඉතින් ඔයා Photoshop වගේ කරන කෙනෙක් නම් Photoshop කියලා ඔයා type කරාට පස්සේ එන keyword වලින් ඔයාට එකක් select කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට මෙතන දෙන keyword එක ගැන වැඩි අදහසක් නැත්නම් ඔයාට පුළුවන් මෙතන කැමති වචනයක් ටයිප් කරලා ඒකෙන් එන keyword වලින් ඔයාට කැමති එකක් මත select කරගන්න. ඉතින් එතන ඔයා කැමති keyword එකක් select කරගත්තා කියලා ඔයාගේ PayPal account එකට කිසිම බලපෑමක් සිදු වෙන්නේ නැහැ. ඒ වුණාට ඔයා කෝකටත් මේ ඇතුළත් කරන හැම එකක්ම ඔයා මතක තියාගන්න අමතක කරන්නවත් එපා. හරි. ඊට පස්සේ මෙතන වෙබ්සයිට් කියලා තියෙනවා. අන්නේ වෙබ්සයිට් කියලා තියෙන තැනට ඔයාගේ වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මෙතන ඇතුළත් නොකර ඉන්නත් පුළුවන්. ඉතින් මම මෙතන කිසිම දෙයක් ඇතුළත් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙතන යටින් තියෙන continue කියලා බටන් එකක් අන්න ඒක මත ඔයා ඊට පස්සේ click කරන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතන complete info for receive steven කියලා ආවිලා තියෙනවා. මෙතන එයාලා අහන අපේ විස්තර ටිකක් අපිට fill කරන්න තියෙන්නේ. ඉතින් මෙතන date of birth කියලා මුලින්ම තියෙනවා. එතන ඔයාගේ උපන්දිනය ඔයා ඇතුළත් කරන්න ඕනේ. මුලින්ම තියෙනවා day එක ඇතුළත් කරන්න. ඒ කියන්නේ දවස ඔයා ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මාසය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ අවුරුද්ද ඔයා මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. හරි. ඊළඟට තියෙනවා nationality කියලා. එතන දැනට තියෙන්නේ ෆිලිපීන් කියලා. ඉතින් ඔයාට එතන ඉස්සරහ තියෙන ටික් එක මත ක්ලික් කරලා ඔයාට මෙන්න මෙතනින් එන ටිකෙන් ශ්‍රී ලංකන් කියලා ඔයාට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතන ශ්‍රී ලංකන් කියලා ඇතුළත් කරගත්තා කියලා ඔයාගේ account එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ෆිලිපීන් ඉන්න ශ්‍රී ලාංකිකයෙක් විදිහට හිතාගෙන මෙතන ශ්‍රී ලංකන් කියලා ඇතුළත් කරන්න. හරි. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා identity document කියලා. අන්න එතන ඔයා ඉස්සරහින් තියෙන ටික් එක මත ක්ලික් කරලා මේ එන ටිකෙන් ඔයා driving license කියලා තියෙන්නේ අන්න ඒක මත ඔයා ක්ලික් කරන්න ඕනේ. හරි. මෙතන යටින් තියෙනවා driving license number කියලා. එතෙන් ඔයා ෆිලිපීනේ driving license එක number එකක් ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මම දැන් ඔයාලට මෙතන ෆිලිපීනේ driving license එක format එකක් කියනවා. ඔයාලට පුළුවන් ඒ විදිහට ෆිලිපීනේ driving license number එකක් ඔයාලට මෙතෙන්ට ඇතුළත් කරගන්න. මුලින්ම ඔයා capital D අකුරත් එක්ක ඉලක්කම් දෙකක් ඇතුළත් කරගන්න ඕනේ.
ඊටපස්සේ කෙටීරක් ඇතුළත් කරලා ආපහු ඉලක්කම් දෙකක් ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඔයා කෙටීරක් ඇතුළත් කරලා ආපහු ඉලක්කම් හයක් ඔයා ඇතුළත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන පල්ලෙහා තියෙනවා current residential address යටතේ same as organization address කියලා. අන්න එතන වා ටික් එක දාගත්තාට පස්සේ ඔයාලා මේ යටින් තියෙන ටික ආපහු fill කරන්න වෙන්නේ නැහැ. මොකද වාගේ දැන් ඉන්න වර්තමාන ඇඩ්‍රස් එකයි අර කලින් ඔයා business එකට ඇතුළත් කරපු ඇඩ්‍රස් එකයි සමානයි කියලා තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා යටින් තියෙන submit button එක මත click කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට welcome to your PayPal business account කියලා ඇවිල්ලා තියෙනවා. දැන් ඔයා PayPal account එක create කරගෙන අවසానයි. දැන් ඔයා යන්න ඕනේ කෙලින්ම ඔයාගේ Gmail එකට. ඊට පස්සේ ඔයාට ඇවිත් තියෙන අලුත් Gmail එක ඔයා open කරගන්න ඕනේ. ඒකේ තියෙන confirm my email කියලා නිල් පාට බටන් එකක් අන්න ඒක මත ඔයා click කරන්න ඕනේ. මෙතනට ඔයා PayPal එකට දාපු password එකම ආපහු ඇතුළත් කරලා යටින් තියෙන නිල් පාට confirm email address කියන බටන් එක මත click කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙහෙම ටික වෙලාවක් load වෙලා ඔයාගේ PayPal account එක මේ විදිහට open වෙනවා. හරි දැන් ඔයා PayPal account එක create කරගෙන අවසానයි. දැන් ඔයාලට පොඩි setting ටිකක් තියෙනවා හදාගන්න. ඒ සඳහා මෙතන setting icon එක මත click කරලා your profile කියන එක මත ආපහු click කරන්න ඕනේ. හරි මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් phone කියලා තියෙනවා. ඒකම ඊට ඉස්සරහින් ඔයාගේ phone number එක තියෙනවා. මේ phone number එක ඉස්සරහින් work කියලා වැල්ලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. අන්න එතනට අපි mobile කියලා select කරගන්න ඕනේ. ඒ සඳහා ඉස්සරහින් තියෙන නිල් පාට update කියන එක මත click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ අලුත් page එකක් එනවා. මෙතන ඔයාගේ phone number එක ඉස්සරහින් edit කියලා නිල් පාටින් තියෙනවා. අන්න ඒක මත ඔයා click කරාට පස්සේ ඔයාලට මේ වගේ එකක් එනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් work කියලා තියෙනවා. එතන ඉස්සරහින් පොඩි tick එකක් තියෙනවා. අන්න ඒක මත ඔයා click කරාට පස්සේ ඔයාලට මේ වගේ එනවා බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා mobile කියන එක මත select කරලා යටින් change number කියලා තියෙන එක මත ඔයා click කරන්න ඕනේ. දැන් ඔයා මෙතනින් back to profile කියන එක මත click කරාට පස්සේ ඔයාට ආපහු ඔයාගේ profile එක මේ විදිහට එනවා බලා ගන්න පුළුවන්. හරි. දැන් ඔයාට මෙතන බලා ගන්න පුළුවන් security question කියලා තියෙනවා. ඉතින් ඔයාට මේක ඇතුළත් කරගන්න එක ගොඩක් වැදගත්. මොකද ඔයාගේ account එකේ ආරක්ෂාවට වගේම හදිස්සි හරි ඔයාගේ account එක limit වුණොත් එහෙම ඔයාගේ account එක ඔයාට ආපහු recover කරගන්න ඔයාට මේක ගොඩක් වැදගත් වෙනවා. හරි. ඔයාට මෙන්න මෙතන ඉස්සරහින් තියෙනවා නිල් පාට update කියලා. අන්න ඒක මත ඔයා දැන් click කරන්න ඕනේ. දැන් ඔයා මෙන්න මෙතන security question 1 එක යටතේ select question කියලා දිනනවා. අන්න එතන ඉස්සරහින් තියෙන ටික් එකෙන් ඔයාට question එකක් select කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ question එකට අදාළ answer එක ඔයාට මෙතන යටින් දෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම ඔයාට දෙවෙනි question එකක් select කරගෙන ඒකට අදාළ answer එකත් ඔයාට මෙතන යටින් දෙන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා මේ ටික ඔක්කොම fill කරගෙන අවසානයේ මෙතන යටින් තියෙන නිල් පාට save button එකක් අන්න ඒක මත ඔයා click කරන්න ඕනේ. හරි මේ setting එකත් ඔයා අදාන අවසානයි. දැන් ඔයාට මෙතන 2 step verification කියලා තියෙනවා. එතනත් ඉස්සරහින් නිල් පාට update කියලා button එකක් තියෙනවා. අන්න ඒක මත ඔයා click කරන්න ඕනේ. ඊට පස්සෙ ඔයාට මෙන්න මේන page එකේ test me a code කියන එකේ tick එක ඔහොම තියලා ඔයා set it up කියන නිල් පාට button එක click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මේ වගේ page එකක් එනවා. එතන ඔයා next කියලා තියෙන button එක click කරන්න ඕනේ. හරි. දැන් ඔයාගේ phone number එකට මේ වෙද්දී code එකක් ඇවිල්ලා තියි. අන්නේ code එක ඔයා මෙන්න මෙතෙන්ද ඇතුළත් කරලා යටින් තියෙන confirm button එක මත click කරන්න ඕනේ. හරි. ඔයාට මේ විදිහට ඔයාගේ account එකටත් 2 step verification එක add වුණා කියලා මේ විදිහට වැටිලා තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. දැන් අපි මේ විදිහට අපේ සෙටින් ටික හදාගෙන අවසానයි. දැන් අපිට තියෙන අපේ බැංක් කාඩ් එක අපේ PayPal account එකට link කරගන්නේ කොහොමද කියලා ඔයත් එක කතා කරන්න. හරි. ඔයා මෙතන කාඩ් එකක් ඇතුළත් කරන්න යද්දී සම්පත් බැංකුව නැත්නම් commercial බැංකුව නැත්නම් HNB බැංකුවේ හරි විතරක් කාඩ් එකක් ඇතුළත් කරන්න. මොකද ඔයා වෙන බැංක් වල කාඩ් මෙතෙන්ට ඇතුළත් කරොත් එහෙම ඒ බැංක් වලින් verification code එකක් ඔයාලට ලබා දෙයිද කියලා හරියටම කියන්න බෑ. හරි. ඊට පස්සේ ඔයා මෙතන උඩින් තියෙන balance කියන එක මත click කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ විදියට එනවා page එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා පල්ලහැටම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් card කියලා තියෙනවා. අන්න එතන යටින් ඔයාලට බලා ගන්න පුළුවන් link a new card කියලා තියෙනවා. අන්න ඒක මත ඔයා click කරාට පස්සේ ඔයාලට මේ විදියට ඔයාගේ card එක ඇතුළත් කරන්න page එකක් එනවා. හරි. මෙතන උඩින් තියෙනවා credit card number කියලා.
එතෙන් ඔයාගේ කාඩ් එකේ ඉස්සරහින් තියෙන ඉලක්කම් 16ක යුතු අංකය ඔයා මෙතෙන් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන කාඩ් ටයිප් කියලා තියෙනවා. ඔයා අර උඩින් ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක ඔයාගේ ඇතුළත් කරාට පස්සේ ඔයාට මේ කාඩ් ටයිප් කියන එක ඔටෝමැටිකලි මොකද්ද කියලා වැටෙනවා බලා ගන්න පුළුවන්. හරි ඊළඟට මෙතන ඔයාට බලා ගන්න පුළුවන් එක්ස්පිරේෂන් කියලා තැනක් තියෙනවා. මෙන්න මෙතනට ඔයාගේ කාඩ් එකේ ඉස්සරහින් තියෙන ඩේට් මන්ත් කියලා ස්ථානය අන්න එතන තියෙන නම්බර් ටික ඔයාට මෙතන ඇතුළත් කරන්න පුළුවන්. එවාගේ මෙතන ඊළඟට යටින් තියෙනවා සිකියුරිටි කාඩ් කියලා ඔයාට බලා ගන්න පුළුවන්. අන්න එතන ඔයාගේ කාඩ් එකේ පිටිපස්සේ තියෙනවා ඉලක්කම් තුනක නම්බර් එකක්. අන්න ඒ නම්බර් එක ඔයාට මෙතෙන්ට ඇතුළත් කරන්න පුළුවන්. ඔයා මේ ටික ෆිල් කරගෙන අවසානයේ ඊට පස්සේ ඔයාට මෙතන ලින්ක් කාඩ් කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. අන්න ඒක මත ඔයා ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාටත් මෙන්න මේ වීඩියෝ එක සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ සඳහා පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එක භාවිත කරන්න. ඒ වගේම ඔයාටත් මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් ඔයා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයාට පුළුවන් රතුපාට subscribe button එක touch කරලා ඒ වගේම ඊට ඉස්සරහින් තියෙන bell icon එක press කරලා notification all දාගන්නත් ඔයා අමතක කරන්න එපා. එතකොට තමයි අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ.